ලපුතාට සුපසන්ධ්‍යාවක් අපි විද්‍යාපන්තිය පටන් ගන්නවා අපි ගේ සති කතා කරප තැනක පොඩ්ඩක්මතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි ස්थිති විදධතය කියන හතශීනී දෙවැනි පාඩම විද්‍යාපතය දෙවැනි පාඩම භෞතික විද්‍යාව කියන කොට සරයිති පාඩමක් අපි දලපුතාල තාමදාන්නේන ඇත්තරම ඒ වුණට විද්‍යාපත කොටස්තුනකට ඇත්තනම් බෙදෙනවා ජීවද්‍යාව බෞතික විද්‍යාවරසානිය විද්‍යාව කියලා එකනකට ගොඩක් වෙනස් ඇතටම පාඩන් තියන්නේ පෞතික විද්‍යාව ජීවවිද්‍යාවරසායි විද්‍යාව කියලාඒ අපි මේ කතා කරන්නේ පෞතික විද්‍යාවට අයිති ස්තිිති විද්‍යතය කියන පාඩම තමයි අපි කතා කරන්නේ එතකොට අපි ගිය සති කතා කර ස්ති විදධතය කියල කියන්නේ මොකක්ද ධාරා විද්‍යධතය කියයන්නේ මොකක්ද කියන එක අපි කතා කරා ස්තිිති විද්‍යධතය කියෙ කිව්වෙේ දලපුතා ලංඟම දෙයක් කියල කිවොත් එහෙම දලපුතා ලෑගද ෙවල්ලල ඒ වතුර එෙමටප්ලයින්ල වතුරහෙම නැති වෙලාවට භාවිතා කරන්න වතුර ටැන්කයක්ත් තියෙන එක වගේ එම නැත්තාම් මෝකට හරි භාජනයකට පතුරපුරෝල තියනවා ඒවාගේ මොහක්කරි අවශ්‍යතාවකට භාවිතා කරන්න එතකොට එක නැතිවෙලාවකදී භාවිතා කරන්න තියෙන වෙලාවකදී අපි ගබඩා කරල තියෙන දේ වතරේ කියන්නන්නේ දුළ පුතා වල එහම අතුර ටැන්ක කරන්නෙත්තේක බේසම්වලට එම ඒබාජන වලට වතුරපුරල තියන්න ෙත්තේකෙකොට නැතිව නොති ආභාවිතා කරන්න ඒ වගේ අපි විද්‍යතයත්තය වගේ අපි ස්තිිති විද්‍යතය කල කියන්නේ අපි ඒ ගබඩා කරල තියන කියන මොහකරිර අවශ්‍යතාවක දියදකොට අපි භාවිතා කරන්න ගබඩා කර තියන විද් තෙරතමයි අප කියැන දදුු ආරපන වලඩටතමයි අපික කියැන ස්සිිති විදතේකෙලා ඒ එකක දල පුතාර ටැප්ලයිනෙක් වතුරේ නොවගේ මනැත්තා ගංග ජලය ගලාගෙන යනවාගේ ඒ නත්තරග කියන එකත් මොහකරි තැන්ම්පත් කරල තියන්න ඇතුව අපි ඒ දිගටම ආරෝපන ගලාගෙන යන ඒ වගේ අපි විද්දු තේට කියල කියන්නේ ධාරා දතය කියලා අපි දුලපුතාල ගෙවල්ල ඉදිනදා භාවිතා කරනඒ විද්දු තේවා ඒවා ධාරාවිුද් තෙට හිතති වෙන්නේ අපි රඟ පාඩමේදී තුන්වෙනි පාඩමේද අපි ධාරාවිද් තයකෙක ඉගෙන ගන්නවා අපි මේ කොට සෙදී ඉගෙන ගන්නෙත කොට ස්තිිති විද්ධතයකයන කොටස එකන්නේ දසි අවස්ථාවකදී ැන ොහක්කරි නැති අවස්ථාවකදී භාවිතා කරන්න එම නැත්තා අඩු වැඩිවීම් වගේ වෙන කොට ඒ අඩුවකුරවන්න අපි භාවිතා කරන විදධතය තමයි මේ ස්තිති විද්ධතය කියෙලා කියන්නේ ඒක පොඩ්ඩක් දලපුතාලා මතක තියාගන්න එතකොට අපි මේකොටස බැලුව අපි කතාකරපුය යෝගේ සතිකතාකරපුවා පොඩ්ඩක් මතාකරොත් එහෙම අපි ආකර්ශණයයි විකර්ශණය කියන එක මතක් කරා එතකොට ආකර්ශණය කියන්නේ දුලපුතාලා අපි කලින් කිව්වා ෂෝට් නෝට්ඒක ලියාගෙන සතියට දෙපාරක් විතර අනිවාරයම කියව මින්ලියර බලන්න කියලා එතකොට දලපුතාල අනිවාරෙන්ම සතියත් දෙකක් යැනකොට මේවා හොඳද අවබෝධ කරගෙන එමනැත්තම්මාතකේ තියෙනවා එතකොට අපි ආකර්ශණය කියලා කියන්නේ යම් දෙයක් දෙසට ඇදයාම තමයි අපි ආකර්ශණය කියලා කියන්නේ ආකර්ශණය කල කියන්නේ යම් දෙයක් දෙසට ඇදිල යනවොට තම අප කියන්නේ ආකර්ශණය වෙලා කියලා විකර්ශණය කල වෙනවා කියල කියන්නේ අපි යම් දෙයක් එතකොට බං වෙන එතකොට එකන්නේ අපි ළඟින් දං කවරීම ඇත්තනවා එතකොට අපි විකර්ශණය වෙලා එතකොට ආකර්ශණය වෙන කෙන ව තමඟගේ පැත්ට ඉන්නවට එතකොට දූලපුතාල සමහරලාට කාන් දන් එහෙම සමහර කාන්දම් එකතු වෙනවා සමහර කාන්දං අයින්ඒ කැනෙ ලංකරන් ලංකරන්න ඇත්තල යන හන්දතකොට තියෙන අවස්ථා තියෙනවා එක දූලපුතාල හායශේණය දහම ඉගෙනගෙන තියෙනද කොට මේකෙද මේ ආකර්ශණය විකර්ශණය කියන දෙක දලපුතාලා මතක තියාගන්න එක වැැදගත් කොටසා අපි ඊට පස්ස කතාකරේ මේ පර්ීක්ෂණය කියන කොටස මේ කොටස් කතාකරේ ක්‍රියාකාරකම දෙක එක කියන කොටස අපි මේකෙදී කතා කර මුලින්ම මේ පරීෂණයක් කරන කොට දූලපුතාලා ඒක පරීෂණය කරන්න ඉස්සෙල්ලා පරීෂණයට ඉස්සෙල්ලා ඒ අපි මේ අවස්ථාවදි පෙන්ඇන්න යනදීැන මේකදී ආකාර්ශණයක් හරි විකාර්ශණයක් හරි වෙනවා කියල පෙන්න්න හදනයම් කිසි දෙේක පිරිිමැද්දාම එතකොට අපි පීෂණය කරන්න ඉස්සෙල්ලා අපි ඒ ක්‍රියාකාරකම කරන්න ඉස්සෙල්ලා එතකොට ඒක එකැන්නේ අපි ය මේ අස්ථාාව වේදුරු දඩා පවි බට කෑල්ල දන්ඩ කරහෙම පොලිති යම්කිසි දෙේ පිරිමැදලා එතකොට ඒ කඩදාසි කැබලි ආකර්ශණය විෙනෝද නැද්ද කියන එක බලන්න හදන්නේ ඒනම් අපි ඒම පිරිමාදින්න සෙල්ලා ඒවා කඩදාසි කැබලිවල්ට ලාංකරයි කියලා ඒ ආකර්ෂණයක් ෝ විකර්ශණයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා පෙන්න්නන්න ඕනිස් සෙල්ලා. එක වැදගත්වෙනවා. ඒමකොද අපි පරීක්ෂණය මේ අපි කරන දී නිසා තමයි මේ දේ සිද්ධ වෙන්න කියලා පෙන්න්නන්න ඕන ඒක නිසා තමයි අපිහෙම අපි පිරිිමැද්දර පස්ස ආකර්ශණය වෙනකොට කාටහරික කියන්න පුළුව නෑ ඔයා පිරිමැද්ද නිසානයෙවෙයි ඒයට කලින් දං ඕක ආකර්ශණය වෙන්නවා කියලා ඒක එහම කියන්න බැරි වෙන්න තමයි අපි කරන්නේ පීෂණය එතකොට අපි කරන දේ කරන්න සෙල්ලා මුල් අවස්ථාවද අපි ඒහඩදාසිික ිවලටම අවස්ථාව හඩ දාදශ කැබලවලටද කොට වවිදුර දණ්ඩක් පිවසි ට කෑල්ලක් එබනයිට් දන්්ඩක් කියනවා ලංකරහම කිසිම ඒ ඒ ආකර්ශණයක්කෝ විකර්ශනයක් දකින්න නැහැ කියලා අපි පෙන්න්නනවා ඒට පස්සආක් මේ පොඩිතිං කොලයක එම න සේදරදි කෑල්ලක ලෝමරදි කැබැල්ලක ඒ වගේ එතු කොටා අපි මේක පිරි මැද්ලා එත කොටා අපි ඒට පස්සේ ක දසික ඇඩිවලට නම් කර හම ආකර්ශයයක් විකර්ශණයත් දකින්න පුළුවන් එතකොට ඒ අපි පිරිි මැදේප්‍රති පඵලයක් විදිර තමයි එතකොට මේ ආකාර්ශනය විකර්ශණය සිද්ධ නේ කෙලා අපට තියන්න පුළුවන් අපිගේ සතිය කතාකරය අන්තිමට එතන කොටස අපි මෙතනඳං අද කතා කරන්න බලා පුොරොත්තු වෙනවා අපි අමතර දැනුමට කියන කොටස මේ කතාකොත්තයම් පොඩ්ඩක් ස්ෙල්ලා මේ කොටස කියවන දුල පුතාල පොඩ්ඩක් එක ලොකුවට මතක තියාගන් අවශ්‍ය හැත්තටම මේ වි්‍යක්චයගගේ නංගහම ලොකෝට මතකතියාගන්න අවශ්‍ය ැහැ නමුත් ඒක දුල පුතාලගේ සාමාන්‍ය දැනුමක් විදියටඒ පොඩ්ඩක් කියවල බලක වැදදිගත්තෙන ඇතකොට විලියම් ගිල්බර්ට් කියන විද්‍යාඥයක් විසින් එතකොට ඇම්බර් කියන ගන ද්‍රව්‍යයක්්‍යතකොට සේදරේ දිවලින්පිරිමැත්්ද හම සිීංකඩදසි කැවලි ට කුරුලු පිහටුවැනි ්‍රාව්‍ය ආකර්ෂණය වන ව කියලා නිරීක්ෂණය කරලා තියෙද කොට මෙවිල් ගිල් බර්ඩ් කරීම විද්‍යාක්තියම කො කරලා තියෙන්නේ ඇම්බර් කියන මේ ගන ද්‍රව්‍ය තියෙනවා එක රිදික මෙසේදරෙදික ඇල්ලක එම පිරිිමැද්දහම එතකොට ඒකට කඩදාසික ැවිලි කුරුලු පිහට වගේ සැහැල්ලු දේවල් ආකර්ශණය වෙනව කියලා නිරීක්ෂණය කරා. පිරිමැදීමේදී ද්‍රාව්‍ය මතුපිට විදදුත් ආරෝපන හට ගන්න බවත් මේ නිසා එම ද්‍රාව්‍ය වෙත සැහැල්ලුදී ආකර්ශණය වන බවත් ගිල් බඩ් විසිම් ප්‍රකාශන කරා. එතකොට මේ විද්‍යාඥය මොකද කියන්නේ මේ පිරිම ඇත් දහම ඒක මතුපිට විද්‍යත් ආර උපන කියන එක හටගන්නවා කියනවා. මේක නිසා තමයි එතකොට මේකට මේ සැහැල්ලු දව්‍ය ආකර්ශණය වෙන්න කියලා එතකොටත් මේ විද්‍යාඥය කියනවා. ඒක පැදගත් කොට සක් කියෙන දක්වොට තිය එක ඇතටම අවතර දැනුවට කොටස දුලපුතාල හිමලොක කොටමතක තියා ගන්න අවශ්‍යන හ මුත්තේ වගේදයක් සිද්ධ වනාා කියන එක ඒ පොඩ්ඩක් අහහලා කියන්නේ කැන දුළපුතාරට කවුහරකිව්වොත්තෙම ආමේ හතශීනයපුොතේ තියෙනවා තමන් දන්න තිවුණත් එ හතශේනයපුොතේ තියෙනවායින ඒය අවස්ථාවදී දුළපුතාලට අවශ්‍යනං අපපාරක් කියල බලන්න පුළුවන් කියවල බලන්න පුළුවන් කියලා තේරුම් ගන්නකොට මෙතන පොතේ තිවුණනා කියන එක විතරක්මතක තියාගන්න මෙහම කොට කොටක්ඒ වැදගත්තවෙෙන්නේ එතකොට සමහර දේවල් තියෙනවා දූලපුතාලා ඒ අවශ්‍යවස්ථාවදී කියවල බලන්න මේ පොතේ මේම දෙයක් තිවුණ කියලා තැන ගත යුතු කොටසුත් තියෙනවා ඒ එක නිසා මේ වගේ දේවල් පොඩ්ඩක් එම අමතර දරමට කොටසක් මේක තිවුණ කියන එක මේක මත්තක තියාගන්න කොඩ්ඩක් අපි ඊලාංකොටස බැලුවොත්තම ඇතැම් ද්‍රාව්‍ය පිරිමැදීමේදී ඒවා මත විද්‍යුත් ආරෝපන ඇති වෙනෝ පිරිමැදීම නිසා ද්‍රව්්‍ය මතු පිට ඕකේ දුලපුතාලට මේ සිගනල් නැත්ත YouTubeු එකට දානවා ඒර මේවා පන්තියේ මේ වටසැප් නම්බර එක මන්ද මහැමෝන්ටම මේකට ගිය සත්තිය ගනම් පන්ති ඒවත් මේ අභ්‍යාසත්‍යවන්න ඒවගේම මොන හරිතියෙනුනක් වටසැප් නම්බ එකට කියන්න අපි ඊලාංකොටසට ගියොත්තහෙම ඇත්තැම් ටාව්‍ය පිරිමැදීමේදී ඒව මතු විද්‍යුත් ආරෝපන ඇති වෙනවා කියනවා පිරිමැදීම නිසා ද්‍රව්‍ය මතු පිටහට ගන්න විද්‍යත් ආර ෝපන ස්තිති විද්‍යත් ආරෝපන ලෙස හැඳින් වෙනවා කියල දක්ොල තියෙනවතකොට මේ අවස්ථාවිදිත කොට දලපුතාල මේ අවස්ථාවදිතකොට මේ අවස්ථාව කියන මේ ස්තිති විද්‍යත්ආ එතකට අපි මේ කොටසිඩියාගන්න ක හොඳවෙයි අපි මේකේ ඇතැම් ද්‍රව්‍ය පිරිමැදීමේදී ඒව මත විදදුත් ආරෝපන ඇතිවේ කියෙ එක ඒක වැදගත් කොටසක් මේක ලියාගන්න දලපුතාලා ඇතැම් ද්‍රවව්‍ය පිරිමැදෙනකොට ඒව මත විදදත් ආරෝපන නැති වෙනවා එකයමොන විද ආරපන කෙනෙක දුලපුතාලා තාම හරියට මත ේනුම් නැතිව ඇතිම් කදක්ම කියන්න කියලා එතකොට දුලපුතාලා එහෙම සහරවෙලාට අකුණු ගාහන කොට එහෙම ආලෝක එම එන්නේ ඒ විද්‍යුත් ආරෝපණ නිසා එතකොට දුලපුතාලගේ ගෙවල්ො ලයිට එහෙ වැට කරන්න තඒ විදත් ආරෝපන හින්දා එතකො තාමයහෙමලොකූුවට දුල පුතා ලටක තේර ැතිවෙන පුළුවන් අපිස්සරහට කතා කරන්නවා එතකොට අපි මේකෙදි මතක තියාගන්න ඕන ඇතැම් දාව්‍ය පිරිමැදිනකොට ඒව මත විදදුත් ආරෝපන කියනදේ ඇති වෙනවා කියන එක ඊළඟට අපි ස්තිති විද්‍යුත් ආර ෝපන කියන එක ඒක අපි ලියාගන්න ඕන ස්थිති විද්‍යුත් ආර ඕපන කියල ලියලා මේ කොටස ලියාගන්න එතැන්ට මෙතැන තියෙන කොටස මෙතැන්ට ලියාගන්න අපි ඉරිතා ඊතාලයක් හරි තිද් දෙක් හරිකාමන්න තියලා ඊතාලයක් හෝ තිද් දෙකක් තියල ෝුලියයාගෙන ලියන්න මෙතන පිරිමැදීම නිසා ද්‍රාව්‍ය මතුපිට හටගන්නා විද්‍යත් ආරෝපන ස්තිිති විද්‍යත් ආරෝපන කියල කියන්නේ පිරිමැදීම නිසා එතකොට ද්‍රව්‍ය මත මතුපිට හටගන්න විද්‍ය ආරෝපන වට තමයි කියන අපි ස්थිති විද්‍යුත් ආරෝපන කිය එතකොට විස්තතිවිද්‍යත් ආරෝපන කලා පිළියා ගත්තා එක ස්තති විද්‍යත් ආරෝපන කියන්න එතකොට පිරිමැදීම නිසා ද්‍රව්‍ය මත මතුපිට හටගන්න විද්‍යත් ආරෝපන එතකොට පිරිමදීම හින්දා එතකො දව්‍ය මතු පිට හටකගන්න විද්‍යුත් ආරෝපන මැපිකිවේ ස්තිති විදත් ආරෝපන කියලා එක දූලපුතාල ලියාගන්න ලියාගෙන වර නං කියයන්න ලියාගෙනීවරය කිය එතකොට අපි මුලිම කතා කරේ ඇතැම් ද්‍රාව්‍ය පිරිමැදීමේදී ඒව මත විද ආරෝපන ඇතිවෙනව කියන කොටස අපි කතාකරකොට ඇතැම් ද්‍රව්‍ය පිරිමැදීමේදී ඒව මත විද්‍යත් ආරෝපන ඇතිවේ කියන කොටස කොට ඊළඟට අපි කතා කරේ ස්थිති විදත් ආර ෝූපන කියන්නේ මොකදද කියන එක ස්තිවිදත් ආර ෝපන කියන්නේ මොහක්ද කියන එක පිීළඟට කතා කරේ පිරිමැදීම නිසා ද්‍රාව්‍ය මතුපිට හට ගන්න විද්‍යත් ආර ෝපන තමයි අප කිවේ ස්थිති විද්‍යත් ආරෝපන කියලා හැමෝමඩියල ඉවරයිද පුතාලා ලියන දුලපුතාලඉන්නවන කියන්න නැත්තං අපි ඊළං කොටසටයන්න බලාපොරොත්තු වෙනවා මෝමලියල ඉවරේ කළ හිතනවා ලියන දුලපුතාරන්න අනිවාරයෙන් කියන්න අපීළංකොටස බැලුවොත් එහෙම ස්තිිති විද්‍යත් ආරෝපන වර්ග ගැන එතකොට අපි මේ පිරිමැත්්දහම ස්තති විද්‍ය ආරෝපන ඇති වෙනවා කියල කිව්වා එතකොට මේ ස්තිති විද්‍යත් ආරෝපන කියේවා මොනවාගේ වර්ගවල ඒව තිය නෝද කියනක තමයි අපීළඟට කතා කරන්න හදැන් එතකොට අපි මේක බැලුවොත් එහෙම ස්थිති විද්‍යත් ආරෝපන පිළිබඳව තවදුරටත් අධ්‍යනය සඳහා පහත ක්‍රියාකාරකමේ යෙදම කියල දක් කොල තියෙනෝ එතකොට මේ අවස්ථාවිදිතකොට මේ ක්‍රියාකාරකමේ ප්‍රතිඵලයක් විදියටකොට අපට ස්थිති විද්‍යත් ආරෝපන මොනවගේ ස්ති වර්ගවල ස්थිතිවිද්‍යුත් ආරෝපන තියෙනවාවද කියලා පෙන්න්නන්න හදන මේ ක්‍රියාකාරකම තුළින් එතකොට දලපුතාලා මේ අවස්ථාවි්‍යත කොට මොනවහරි වෙනස් දේවල් එකක් හරි දෙක් එතකොට වෙනස්දේවල් අපට දකින්න පුළුවන් කියලා මේක හිතාන්න පුළුවන් මොකද මේ අවස්ථාවදිතකොට ස්තිති විද්‍යත් ආර උපනවර්ග එකක් තියෙන්න්න බැහැකොඩ එක තියෙනුනා එකයි අපිට දකින්න පුළවා ස්තති විද්‍ය ආර උපනර්ගතකොට දෙකක් තියන්න පුළුවන් ඒ වගේ කීපයක්ත් තියන්න පුළුව ඒ අවස්ථාවදිී ඒව අනුව විවිධදේවල් දකින්න පුළුවන් කියලා එමත් තමාන්ගේ ුවෙන් එතකොට ොව හරිදියක් වෙනසක් අපිට දකින්න පුළුවන් කියලා හිතන්න එතකොට ඒක වැදගත් වෙන ඇත්තටම දලපුතාල පරීක්ෂණයක් එහෙම කන්නකොට අපිට මොන වගේ පතිඵලයක් ලැබිෙනවාද කියන එක හල්පනා කර කරඒ පීෂණය කන්න කොට අපිට අවශ්‍යපතිඵලයට ලබා ගන්න පුළුවන් එතකොට අපි මේ අවස්ථාවදිතක කොට ස්තිවිද්‍යත් ආරෝපන වර්ග කියන එක ආරෝපන වර්ගිකක් තිවුණ මොකද වෙන්නේ ආරෝපන වර්ග දෙකක් තිවුණොත් මොද වෙන්නේම ඒ වගේ රෝපන වර්ගතුනනාත් තියෙන පුළුවන් එහෙම හිතවොත් එහෙම මේ අවස්ථාවදී ආරෝපන වර්ග කියත් තියනෝොද කියලා දුලපුතාලට හරියටම තේරුම් ගන්න පුළුවන් අපි මේක බැලුවොත් එහවෙතකොට මේ පරීෂණයෙන් එතකොට කරන්න අහදානමොක්ද ස්තතිවිද්‍යතයේේද එකොට ආරෝපන වර්ග මොවාවද තියෙන කියන එක පෙන්න්නන්න හදන්නේ අපි කලම් ඒ කොටස දුලපුතාල යම් තදුරට අපි දාලා දහසක් කලින් අවස්ථාවදිී ආකර්ශණය විකාර්ශණය කියලා අපි කතා කරා ඒකෙන් දුලපුතාලට දලා දහසක් මේ පරීක්ෂණ මේ ගැනක් විස්තර කන කොට දැනගන්න පුළුවන් වෙ එතකොට අපි බැලුවොත්තහෙ මේ ප්‍රියාකාර කමහන තම පරීක්ෂණය සඳහා අවශ්‍ය ද්‍රාවවී බැලුවොත්ත එහෙම වීදුරු දන්නු දෙකක් අවශ්‍යය කිය දක්වල තින වවිීදුර දඩු දෙක් අවශ්‍යයි එබනයිඩ් ්ඩු දෙක් අවශ්‍යයි එතකොට එබනाइට් ්ඩු දෙක් අවශ්‍යයි කියල දක්වල තියවා ීදුර දන්නුදක් අවශ්‍යය කියර දක්වනවා සිල් ක්‍රදි කඩක් අවශ්‍යය කියරවා ඒ වගේම ලෝමරිදිකඩක් නූල් කැබලි හා ආධාරක දෙකක් කියර දක්වල තින කොට මේ අවස්ථාවවිදිත කොට වීදුරු දන්නු දෙහෙක්කුයි එබනයිට දන්නු දෙහෙකුයි සිිල් ක්‍රදි කඩකුයි එතකොට ලෝමරිදිකඩකුයි නූල් කැබලි ආධාරක දෙකකුයි අවශ්‍යය කියර දක්වලති එතකොට මේ අවස්ථාවදිත කොට මේ පරීෂණය කරන්නේ කොහොමද කියෙක අපි බැලුවොත්ත එහෙම දලපුතාල මේ පරීක්ෂණයක් වනත් එහෙමයි අපි පීක්ෂණයක් අපි සැලසුම් කරන ආකාරයයක් දූලපුතාාල හරි නන්ටිකටික කුරුදදු වෙන්නෝඕන මේ අවස්ථාවද මෙ නූල් කෑලි ආධාරක එහෙම භාවිතා කරන්නලු එතකොට විදුරු දනුදෙකුත් භාවිතා කරන්න එබනයිට න්නු දෙදෙකුත් භාවිතා කරනවා එතකොට මේ අවස්ථාවදිම හද්ද කරන්න හදාඥත කොට මේ වීදුරුදණන්්ඩකුයි තව වීදුර දණ්ඩකුයි ලංකර හම මුකද්ද වෙන්නේ වීදුරුදණ්ඩකුයි එබ නයිට්දණන්්ඩකුයි ලංකරහම මුකද්ද වෙන්නේ එතකොට ඊට අමතරව එබ නයිට් දඩු දෙකක් ලංකරහම මුොකද වෙන්න කියන එක මේ බලන්න හදානම පරීක්ෂණය එතකොට දූලපුතාල එත කොට මේකෙදී ආරෝපන වර්ග මොනවද තියෙන කිය එක බලන්න හදන්න එතකොට ඒ අපි බලන්න එතකොට මේ වීදුරුදණන්නු දෙකක් ලංකරන්නවා මොකද වෙන්නේ දුරදණඩකු එබනයිට ණ්ඩකුයි ලාංකරන හම් මොකද වෙන්නේ සිිල් එතකොට මේ අවස්ථාවද මේ එබනයි ද්ඩු දෙක් ලාංකර හම්මොහද වෙන්න කියනක එක තමයි අපි බලන්නආදන්නේ ඒ හැම අවස්ථාවදම මේ මේවා ඒ ප්‍රදිකඩකින් ඒවා පිරිමදි නවා අවස්ථාවද පිරිිමැද්දාම ඒවාතර තියෙන එලාංවෙනවාද ඇත්තෙනවාද කියනක තමයි අපි බලන්නේ එතකොට ඒ ළංවෙනෝද ඇත්ත නොද කියනක අපි අතින් අල්ලං හිටියට ලංවෙන්නි නෑ අපි අල්ලගෙන හිටියොත්ත හම මෙහෙම අපි වීදුරුදණ්ඩකුයි තවිීදුරදණ්ඩකුයි මෙහෙම අපි අතින් අල්ලගෙන හිටියොත්ත එහම මෙ මෙතන මෙතනෑ මෙහම අතින් අල්ලගෙන හිටියොත්තහෙම එතකොට අපිට මේ අවස්ථාවිදි එතකොට මේක මේක එතකොට මේ අවස්ථාවිදිී මේ වීදුරුදණ්ඩ එතකොට මේ මේ මෙතන මෙහෙම අතින් අල්ලගෙන ඉන්නවා මෙතනත් මෙහෙම අතින් අල්ල ගෙනඉන්න එතකොට මේවාත්තර ලංවීමක් කරි දුරස්වීමක්හරි එතකොට අපිට බලාගන්න බැහැ මොකොද ඒකට හේතුවවෙතකොට අතින් අල්ලගෙන ඉන්නවා අතින් අල්ලගෙන ඉන්නකොට කිසිම දෙයක් එතකොට මේ අපිට බලාගන්න බෑ එතකොට අපි එකට කරන්නමොකක්ද මේවා නූල් කෑල්ලකින් එතකොට විනූල් කෑල්ලකිින් මෙහෙම ගැට ගහල අපි ආධාරකයක් මේ මේක සම්බන්ධ කරන්නවා එතකොට මේ අත්ය එහෙමයි මේක අත්යතකොට නුල් කෑල්ලකින් මෙහෙම ගැටගහලා මේක ආධාරකයට සම්බන්ධ කරනවා එතකොට මේක නිදහ සි තියෙන්නේ නිදහසි තියනකොට ඒවා අතරඒක ලාෞ් වෙනෝද දුරස්්‍ය නෝද කියන එක අපි නෙවේ තීරණය කරන්නේ මේ මේ මේකට අනුව ඒකල්ලො ලංවෙනවාද දුරස්වෙනෝද කියන එක ඒේ මොනහරි තියෙන දෙයක් අනුව වෙනස් වෙනතකොට අපි අතින් අල්ලගෙනඉන්න එක නිසා මේකට මේක තියෙන දේවල් අනුව මේ වලාංවිෙනෝද දුරස්ශවනෝද කියන එක ්‍රන්ධාපවතින්නේ එහෙම මේ පරීක්ෂණය දෙතකොට මේකෙදී මේක මත තියෙන දේවල් අනුව මේක ලාමුවෙනෝද දුරස්වනෝද කියන එක ඒ මේකෙ බලන්න අහදන්නේ එක නිසා මේ පරීක්ෂණය අපපහු කොහමද කරන්න කියන එක එකොට මේ සැලසුම් කරල තියෙන්නේ මේ ආකාරයටතකොට අල්ලගෙන ඉන්න බෑ අතිං අල්ලගෙන හිටියොත්මොද වෙන්න අතිං අල්ලගෙන හිටියොත්තයම එතකොට ත් අතින් අල්ලගෙන තියෙන් නිසා එකන අප අතිං ඒක මත බාලයක් යොද්න එක නිසා එක ස්රට ගමන් කිරීමක් නෑ එක නිසා මෙහෙම නිදහසේතකොට මේ දාණ්ඩු තියෙන් අල්ල තියෙන්නේ මේ දාණ්ඩුව එතකොට නිදහසේ මෙහම තියෙන් ඇරල තියෙන්නේ එක නිසා මේ ද්ඩු වල තියෙන මොනෝ හරි ආරෝපන තියෙනවා කියලා අප කතාකර කලින් අවස්ථාවදිී ඒ ආරෝපන අනුව එතකොට ඒ ආරෝපන අනුව එතකොට මේවා ලංවෙන්නා පුළුවන් දුරස්වෙන්නා පුළුවන් එතකොට අපි ඒක ගැන තමයි බලන්නේ එතකොට ලාං වෙනෝ නම් එතකොට මොකදේහිම වෙන්නේ දරස්වනෝ නම් මොකද වෙන්න කියන එක අපිස්සරාට කතා කරන්න හදන්නේ එතකොට අපි මේක බැලුවොත් එහෙම මොකද මේක සිද්ධ වෙන්න කියලා මේ ක්‍රියාකාරකම මේ ක්‍රියන් කාරකම පොඩ්ඩක් විස්තර කරන්න බලාපොරොත්තුතකොට අපි බැලුවොත් එහෙම අවශ්‍ය ද්‍රව්‍ය කියනෙ අප අපපහෝ එත නාම් විස්තර කරනවා දුරපුතාලට මෙතනි නාම් තේරුම් ගන්න බලන්න එතකොට අවශ්‍ය ද්‍රාව්‍යතකොට වීදුරු දන්නු දෙකක් අවශ්‍ය වෙනවා එබ නයිඩ දන්නඩු දෙකක් අවශ්‍ය වෙනවා ිල් ක්‍රෙදිකඩක් අවශ්‍ය වෙන ලෝමරෙදිකඩක් අවශ්‍ය වෙන නූල් කැබලි හා ආධාරතිකක් එතකොට නූල් කැබලික කියන්නේ මේ එල්ලන්න කියන එක දූල පුතාල එතකොට ආධාරකත්ය එහෙමයි එල්ල ආධාරකය එල්ලන්න තමයි නූල් කියලා එක මතක තියාගන්න එතකොටදිැ ලෝමරෙදිකඩ සිිල් ක්‍රදිකඩේවා මේ පිරිමදින්න කිය එක එතකොට මේ කතුල් මේ ආලන්න එතකොට මේ ීදුර දණ්ඩයි එබනැයි දණන්ඩයි මෙහම එල්ලලා තියන්න තමයි එක භාවිතා කරන්න කියලා දුලපුතාලා චමාදහසක් ගන්න එතකොට අපි මේක ක්‍රමය කිය එක බැලුවොත් එහෙම මේ පීෂණ එත කොට කරන්න ක්‍රමය කියන එක බැලුවොත් එහෙම සේදරේදිවලින් පිරිමදින ලද වීදුරු දණ්ඩක් ආදාාරකයක එල්ලන්න එතකොට සේදරෙදිවලින් එතකොට පිරිමැද වීදුරු දණ්ඩක් අපි ආදාාරකයක එතකොට එල්ලවා එතකොට ලෝම රෙදිවලින් පිරිමැදිී එබනයිට් දණ්ඩක් අනෙක් ආධාරකයල් ලන්නතකොට මේ එක ආධාරකයක මොකද කල්ලා තියෙන්නේ සේදරදවලින් පිරිමඳපු වෙතකොට එබනයිඩ් දණ්ඩ තියෙන ඇතිකොට අනිත් ආධාරකයතු කොට සමවෙන්නත කොටහලින් අවස්ථාව සේදරදිවලින් පිරිමඳපු වීදුරු දණ්ඩක් මේක දක්වල තියෙනත කොට මෙතන සේදරදිවලින් පිරිමැඳපු වෙතකොට වීදුරු ද්ඩක් එල්ල තියෙනවා ෝමරෙදිවලින් පිරිමැපුූ එබ අයි් දණඩක් එතකොට මේ ලෝමරෙදිවලින් පිරිමැදර තියන්නේ මේක සිල්ක්‍රෙදිවලින් හතකොට පිරිමැදල තියෙනෙද කොට විදුරු ණන්ඩදකොට මේ දෙක මෙහෙම එල්ලලා තියෙනවා ඊට පස්සේ මොද කරන්නේ සේදරෙදිවලින් පිරිමැදි ආරෝපණය කරගත් අනෙක් වීදුරුදන්්ඩ එල්ලන ල දණ්ඩ අස වෙත අදණ්ඩාසලට වෙන වෙනම ගෙන එන්න කර දක්ුණන දකොට මේ අවස්ථාවදිතකොට මේ අවස්ථාව්‍යතකොට අපි වීදුරදන්්යටෙකොට මොකද කරන්නේ සේදරෙදිවලින් පිරිමත්දිනවා සේදරදිවලින් පිරිමැදල මේකට ලං කරහම මේ මොකදද වෙන්නේ ආකර්ෂණය වෙනෝද කැන් ලවෙනවාද දුරස් වෙනෝද. ඒයට පස්ස අපි මේකට අනි වීදර දන්රගෙන හි ාලනො කලින් එබනයි දන්ඩර් ෙනච්ේ විදුරුදාන්ඩ ළඟට ගෙන හි බලාව මොදවෙන්න කියලා එතකොට මේ අවස්ථාවදි ආකර්ශණය වෙනෝද කැන් ලාං වෙනවාද වෙෙන් වෙනෝද. අවස්ථාව දි ලාං වනෝද වෙංග විනෝද මේ අවස්ථාවවිදි ලාංම් විෙනෝද වං විෙනොද කියලා අපි නිරීක්ෂණයරනවා. ඊට පස්සේ නිරීක්ෂණය සටහන් කරගන්නව කියවා ඊට පස්සය අනිත් කොටස බැලුවොත්දෙහෙම ලෝමරිදිවලින් පිරිමැදී ආරෝපනය කරගත් අනිත් එබනයිට් දන්්ඩ මේයාආකාරයට මිතිවාස්සය කරනව කියර දක්ොළ තියනෙතකොට මේ අවස්ථාවදී අමම් මුල ආපහෝ විස්තර කොත්තෙහෙම මේකෙදී නයි දණ්ඩෙත කොට මේ එබනයි් දන්ඩ කියනක ෝමරෙදිවලින් පිරිමැදල තියන්නේ. ලෝමරෙදිවලින් පිරිමැදල මේක මේ ආධරක එල්ලල තියන්නේ. ඊළඟට වීදදුර දණ්ඩමොද කල් යන්නේ සේදරෙදිවලින් පිරිිමැදල මේ ආධරකෙ එල්ල තියෙන්නේ. ඒට පස්සේ මේ වීදුරු දන්ඩ කියන එක වීදුුර දන්ඩ අරගෙන එක සේදරදිවලින් පිරිමැද්දා පිරිමැදල මේකට ලාංකරා. ප්‍රති පලේ මොකක්ද කියක එක ලාම්වෙනවද එමනත්තතාම් දුරස්ය නොද දෙකින්කයි වෙන්න පුුවන් ලාං වෙන්න පුළුවන් එම නැත්තම් දුරස්වන පුුවන් ඇතකොට මේක ලාංවෙනෝද දුරස්වනෝද මේකටඒ අරංගයා ඇතකොට වදු දන් ළඟට ගෙනහිල්ලාල් ඒකට බැලුවහම ලාංවෙනෝද දුරස්යනෝද ඒට පස්සේ අපි කරන්නේ ඒ නිරේක්ෂණය අපි ලියා ගත්තා ඊට පස්ස අපි කරන්නේ ලෝම රෙදිවලින් පිරිිමැද පුට පස්සේ එබනයිත් දන්ඩ එබනයි දන්ඩ ෝම ෙදදිවලින් පිරිමැදලා මේ එකකට ලාං කරහා ලාං විනෝද දුරස්ස නෝද එතකොට මේ අවස්ථාවිදිත් එහෙමයි මේකට ලංකල්ලා ලාං විනෝද දුරස්ස නොද කියලා අපි බලනු ඒක තමයි පීක්ෂණය දුලපුතාලට මේ පරීක්ෂණය වාංහිතන්න සේර තේරනැත්තැන් තියෙනුනං කියන්න දුළපුතාල එතකොට මේ අවස්ථවිදිී අපි දුලපුතාල කලින් අවස්ාවදි කොන්ඩබ හිසකෙස්වල පිරිම අදි අවස්ථාව ඒවගෙන කතා කරාපිගිය සතියේ එතකොට මේ අවස්ථාවදිී මෙසිල් ක්‍රෙද්දයි ෝමරෙද්දේතකොට වෙනවෙනම එතකොට සේදරෙද්දත කොටා පි මේ අවස්ථාවදි වීදුරදණන්ඩ ආරෝප පිරිමැදිල තියෙනවා ෝමරද්‍යේත කොට එබනයි්දන්ඩ පරිමැදල තියෙනතකොට ඒ අවස්ථාවදත කොට මොකද වෙන්නේ එබ අයිදන්ඩළඟ වීදුරදන් ගෙනනිචාම ලාම්ව නෝදදු දුරස් වෙනනෝද දන්ඩළඟට එබනයි දාන්ඩ ගෙනනි චහම ලාම්ව වෙනෝද දුරස් නොද කියෙනන අපි බලන්න ඇත්තටම අපි ඒ කොට සාපි ඊරං කොටස බැලුවොත්තහෙම මේ ප්‍රතිඵලය කියන එක අපි මේක මොකද වෙන්න කියන එක ඊළඟට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා නිලීක්ෂණ කියන එක අපි පැහැදිලි කරන්න බලාපොරොත්ව වෙන එදකොට මේ අවස්ථාවදී මං මේක කිව්වොත්තහම වීදුරු දණ්ඩක් කියන එක වීදුරු දණ්ඩක් කියන එක ඒ මේ අවස්ථාවද්දී එකම ආරෝපන තියෙන් එතකොට එකම ආරෝපන එතකොට මේ වය තියෙන්නේ එතකොට වීදුරු දණන්ඩයි එතකොට වීදුරු දණ්ඩයි අතර එතකොට එකම ආරෝපන තියන නම් මොහද වෙන්නේ ආවිකර්ශෂණය වෙනවා කියලා අපිඉස්සර හ ටිගෙන ගන්නවා එබ නයිට් දණ්ඩයි වීදුරු අතර තියනෙ මොකදද වෙනස් ආරෝපනය එෙනම් ඒවා ආකර්ශණය වෙනවා කියලා දුළපුතාලට පීක්ෂණය කරෝතිම් බලන්න පුළුවන්. විීදුර දණ්ඩයි එබනයිට දන්්ඩත්තෙමයි වෙන සාරූපන එක නිසා ඒවාන්තර ආකර්ශනයක් සිද්ධ වෙනවා ඊළඟට අපි මේකොට සලියා ගන්න අ වශනය මේම එකක්වත් මේක අපි ප්‍රදගත් කොටස් සිතර ලියාගත්තතාහම ඇති දලපුතාලට එතකොට දුලපුතා ආකර්ශණය විකර්ශණය කෙනෙ කලින් ලියා ගත්තා අප ළංකොටස බැලුවත්තේම එනයිට කියන එකයි එබනයිට දන්්ඩ අතර ොකද වෙන්නේ විකර්ශණයක් සිද්ධ වෙන එතකොට මේ අමස්ථාවදතකොට ආකර්ශණය විකර්ශණය කියන එක ඒවා එතකොට එකම වර්ගේ දේවල් අතර එකම වර්ගතකොට වීදුරු වීදුරු කියනේවා විකර්ශනයක් සිද්ධ වනේ එතකොට එබනයිට් එබනයිට් කියන එකත් එහෙමයි ඒවා අතරත් විකර්ශණය සිද්ධ වනේ එතකොට එකම වර්ගේවා විං වෙනස් එක වන විකාර්ශනය වෙලාව ඒඇ ලඟට ඉන්න එක ඇත් වෙන්නමයි බලන්නේ වෙනස් දීබල් මොකද වෙන්නේ ලාං වෙන්නමයි බලන්නතකොට මේ අවස්ථාවදීතකොට එබ නයිටු වීදුරු කියෙනෙක ආකර්ශණය වන්නේ විදුර බනයිට කියනෙ ඒ එකක මෙතකොට ඒවා ර්ශණය වෙනවා එකම වර්ගයේ දවල් අතර විකර්ශණයක් වෙන. ඒක ගැනපිසරහට පැහැදිල් කිරීමක් කරන්න එතකොට ඒ නිසා ඒක නිසා දට කපුතාරට තේරුන්ගන්න පුළුවන් ස්थිති විදධතය මොල වගේ ආර උපන තියද කියලා දුළපුතාලට තේරුම් ගන්න පුළුවන් අපි පැළුවොත්තහෙම මේ කොටස නිරීක්ෂණ සඳහා හේතු සාකච්ඡා කරනවා කරදක්වල තියරෙද කොට මේකදී නිරීක්ෂණ වලට හේතු සාකච්ඡා කරනවා අපි මේකෙදී ඉස්සර හට ලියාගන්න බලාපොරොත්තුව වනොවෙතකොට ඒවැ වැදගත් නොටික අපි මේක බැලුවොත්තෙම ආරෝපිත දණ්ඩු අතර ආකර්ශණ මෙම විකර්ශණද ඇතිවන බව නිරීක්ෂණය කරන්න පුළුවන්උන ඇතකොට මංන්කලින් අවස්ථාවද පැහැදිී කරා වගේ එකම මාර්ගයේ දණ්ඩුව අත්තර එතකොට විකර්ශණයක් සිද්ධ වුණා වෙනස් වර්ගවල දණ්ඩු අතර ආකර්ශණයක් සිද්ධ වනා කියලා අපි කතා කර. ආරෝපිත දණ්ඩු අතර ආකර්ශන හා විකර්ශන ඇතිවන ආකාරය දෙකේතුන හා දෙකේ හතර රූපෝලි දක්වල තියනො කියලා. එතකොට මේ අවස්ථාව්‍යයතකොට මේ විද්‍යාත්මකව ඇයි මෙහම ආකර්ෂ්ිනය වෙන්නේ ඒම නැත්නම් මේ විකර්ශනය වෙන්න මොකොද කියන එක මේකද පැහැදිලි කිරීමක් කරන්න හදන්න. අපි බැලුවොත් එහෙම සේදවලින් පිරිමාදින ලද විීදුරු දණ්ඩක් මේක දක්ොල තියනවතකොට සේදවලින් පිරිමැත් දහම් මේකට දන ආරෝපන කියන එකක් එත කොට අපි විද්‍යතයේදී ධන ආරෝපන ගමන් කරනව කියනකට තමයි අපි විද්‍යුද්ධාරාවක් කියලා කියන්නේ. අපේ එක ස්තරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ආපහු විද්‍යුතය කියන ඊළඟ පාඩමේදී මේක ඉතාම වැදගත් කොටසක් මේක මේ ධන ආරෝපන කියනේවා මේක තැම්පත් වෙනවා කියලා කියනවා සේදරදිවලින් වීදුරු දඩු පිරිිමැත්්දහම එක ධන ආරෝපන තැන්පත් වෙල තියෙනවා එතකොට අනිත් විදුර දණ්ඩෙත් මොකද වෙන්නේ ධන ආරෝපන තියෙනවා. එතකොට ධන ආරෝපන ධන ආරෝපන කියන එකම වර්ගේ ආරෝපන තියෙන්නේ ඒව අතර මොකද වෙන්නේ ඒවාතර විකර්ශණයක් සිද්ධ වෙන ඊළඟට අපි වැලුවොත් එහෙම ලෝම වලින් පිරිිමැදපපුයතකොට එබනයි් ඩන්ඩ කියනෙක එබනයිට් දන්්ඩ කියනෙ මෙතන දක්වල තියෙන්නේ එක ලෝම රෙදිවලින් පිරිමැදල තියෙන්නදකොට එබ යි න්ඩ ලෝමරෝද ෙදිවලින් පිරිමැදල තියෙන කොටේක අප ඒක ලෝ ලෝමර දදිවලින් එතකොට පිරිමැද්ධම එත්කොට බනයිට් න්ඩ එතකොට මේකදී රින ආරෝපණ කියන එක ලැබෙන එතකොට සේදර දිවලින් පිරිමැදප තකොට විද දන්න්නට දාන්න ආරපන තියනවා ලෝමරදිවලින් පිරිමැදපු එබනයිට දන්ඩට රිි රෝපන තියනව ඇතකොට ඒ අතර ආකර්ෂණයක් සිද්ධ වෙන එතකොට දූලපුතාල හිතවත්ේ මතතුර ොඩා තියන තැන යෙනවා වත්‍ර බෝතලයක් ෙම සම්පූනය තින ද්ජලය න්න වතතුර පොඩක් න්න තියන හමතතුරටි ආඕන න කො ලංවෙ වත්තුරටික බොන ාදනවා වතුර තියන දෙන්න මතු තිය නන්ගතකොට වත්‍ර බෝත අශ්‍යන යතකොට ඒ වගේ හදුලපුතාල හැම දෙයක් මෙහම තමන්ග ල තිය නන්දයක් අන දජ ලග තියනන් කොට අවශ්‍යාවයක් ඇතටම මතුවෙෙන්න්නේන හැතටම නමුත් ති පුද්ජලයකුයි තියෙන පුද්ලයකු එතකොට මේ ීන කියල කියන්නේ නැති පුද්ගලය කෙළ හිතුවොත්ත හෙම දාන කියල කියන්නේ තියෙන පුද්ගලයා එතකොට ඒ දෙන්න අතර එතකොට අවශ නැති පුද්ගලයාය තියෙන පුද්ගලය ඇතකොට එක්කහු වෙනවා ඇතකොට එතකොට ඒ දෙන්න අතර එතකොට හුව මාරුවක් සිද්ධ වෙනවා එතකොට මේවා තියෙන දේවල් මේ අවස්ථාවදී දෙන්නටම තියෙනවා තියෙන කොට එතකොට ඒ දෙන්නට එක් කෙනෙකින් අනිත්තක්ක නාට ගන්න දෙයක් නැහැත්තටම ඒ නි ඒ ගොලු ෙන්ම්වීමක් සිද්ධ වෙන එක නිසා දුලපුතාල එක මවගේ තකොට තියන පුද්ල තිය පුද්ල ඇතකට මොහරි ්‍රොපියා කරවෙන්න පුළුවන් පැමොනෝහරි ඒ කන දෙයක්හරි මොනවහරිහෙම තියෙන පුද්ජලයැයි තියෙන පුද්ජලය ඇත්තර එක මේ එක තුවෙන්න ඇතකොට එමකො නිත්ත එක්කෙනගේ ඒයාට අවශ්‍යනෑ අගිළඟත් තියෙන නිසා නැති පුද්ජලයෙක වුණ හාම මටත් ත්‍රොපිය දෙන්න කියලා ඉක්මට දවාන්ගලතකොට ඒ එක තමයි මෙතන තියෙන්නේ යාලුව කළ ටොපිකොඩත් තියෙනක කොට මේ අවස්ථාවවිදදි ටොපි ගොඩවල්ති යාලූ දෙන්නෙක් එතකොට එක්කෙනගෙන් මයාගෙන් ටොපියක් මයාට අවශ්‍යනයෑ මොකද මයාගළඟ ටොපි තියෙනවා මයාගළඟට ොපි තියෙන තකොට ඒ දෙෙන්න්න අතර හෝමාරුවක් සිද්ධ වෙන්න ඇ දෙන්නම් වෙවෙලයානො ඒමොකද නැතිකට්ටිය ඉන්නවා නැති කට්ටිය ආපට මොකද කරන්න මට්ටොපිියත් දෙන්න මට්ටොපිය අත් දෙන්න කියලා මයාගෙන් ටොපිටික ගන්නවයිතකොට ඒමක ඒටොපි ගන්න මයා ඉක්මට මයාළඟට ඇදිලේරතකොට ඒ වගේ දේ‍යත් තමයි මෙතන තියෙන්නෙ එතතකොට මේ දන ආරෝපන ්‍රරින ආරෝපනය ැන තියන කොට සයි ආරෝපන නැති කොට සයිතකොට එතකොට මේ අවස්ථාවවිදිතක කොට දන්න කියන ආරෝපන තියෙනවා රින කියෙන ආරෝපන ඔර්ගතක කොට තියෙන අවස්ථාවිදිතකොට ඒක අතර ආකර්ෂණයක් සිද්ධ වෙනෝ මේකදී එක මාරෝපන තියෙන්නේ ඒවා අතර විකර්ශණයක් සිද්ධ වෙනවා ඒකොට ස්තමයි අපි මෙතන මේ කතා කරන්න එතකොට අවස්ථාවද අපි පර්ීෂණයේදී දැක්කෙත් ඒ කොට ඇත්තටම පර්ීෂයේද අපි දකින්නෙත් ඒ කොට ඇත්තටම අපි මේක වැදගත් කොටසක් මේක අපි එක ලියාගන්න වෙනෝ එක නිසා ෂෝට් නෝට් එකේද සජාතිය ආරෝපන විකර්ශණය වී සජාතිය කන එක දූලපුතාල දන්න එක නිසා නිවර්හන්නතුර ලියාගන්න එකම වර්ගයේ එකම වර්ගයේ ොට එකම වර්ගේ ආරෝපන කියල ලියා ගන්න එත කොට මෙතන මෙතින් සජාතිය කියලිය මම් පල්ල හා ලියන්නන් ඒ දුළපුතාලට ප නැතිහින්දා සජාතිය වරහන් නැතුරි ලියන්න එකම වර්ගයේ ආරෝපන කොට මේක ලියාගන්න දූලපුතාලා සජාතිය කියල ලියලා වහන්න ඇතුළියන්න එකම වර්ගයේ කියල ලියලා එතකොට ආරෝපන ඉරිකෑල්ලක් ගහලා විකර්ශණය වේ එතකොට සජාතිය ආරෝපනය එකැන සජාතිය එකැන එකම් වර්ගත කකොට ආරෝපන විකර්ශණය වෙනම අවස්ථාව දක් කල තියෙනෙ එක එතකොට එකම වර්ගේ ආරෝපන තියෙන්නේ ඒ අතර විකර්ශණයක් සිද්ධවෙේ ඊළඟට විජාතිය කියන එක එතකොට විජාතිය කියන එක පීළඟට කතා කරන්න එතකොට ඊළඟ එක එලයා ගන දූලපුතාලා විජාතිය කියන එක වෙනස්වර්ග කියල ලියන්න එත කොට වෙනස් වර්ගවල කියලා එතට වෙනස්වර්ගවල ආරෝපන ආකර්ශනය ව ආකර්ශණය එතකොට සජාතිය එකැනිකම්ම වර්ග ආරූපනනං ඒ අතර විකර්ශණය සිද්ධ වෙනවා විජාතියේැන ිෙනස් වර්ගවල ආරූපණනං ආකර්ෂණයක් සිද්ධ වෙන හලින්කිවස්ථාවතකොට ොපි තියෙන ම ොපි නැලලාමයතකොට ටොපිගොඩක්තියෙන ලබයි දෙන්නෙක් කවුන කියලා ටොපි හෝමාරු කරගන්න අවශ්‍යතාවයක් නෑතකොට හැ දෙන්නගමලඟ ටොපි තියෙනවා එතකොට ටොපි නැතිලා මේකා ැටිය දුවන්ගෙනවා මටත් ටොපි අත් දෙන්න කියලා යාගම ටොපි නැති නිසා ඒගේ එතකොට නැති කෙනයි තියෙන කෙනයි එතකොට එක්කහු වෙනවා ඒ වගේම තියෙන අ දෙන්නෙක් වෙන කකොද වෙන්නේ වෙං වෙලායනවා ඒගුල්ලොට තිෙන නිසා එතකොට ැති අයි උනත් එහෙමයි ැති අය උනත් එහෙමයි එක්හුනයි කියලා ටොපි හම්බුවවෙන්න ඇතකොට එක නිසා ටපිතියෙන කටිය ළඟට ඉගුල්ලොත්වෙන් වෙලයා නොතකොට ඒක නිසා දලපුතා ලටේ වගේ අවස්ථාවකින් මේ මතේ රුම් ගන්න පුළුවන් එතකොට මේ දෙෙක් හොඩස් දෙක ලියා ගන්නතකොට සජාතිය කියල කියන්න එතකොට එක්කම වර්ග කිය එක එතකොට සජාතිය ආර ෝපනමොකදවෙන්නේ විකාර්ශණය වෙනවා ජාතිය ආර උපන මොකද වෙන්නන්නේ ආකර්ශණය වෙනවා අපි කලින් අවස්ථාවේදී ආකර්ෂණය විකර්ශණය කියන්නේ මොකක්ද කියන එක අපි ලියාගෙන තියෙන්නේ කලින් කොට සිද අපි ආකර්ශණය විකර්ශණය කියනන්නේ මොකද්ද කියන එක කියන්නේ ආකර්ශණය කියන්නෙතකොට ලංවීම කියලකකි වෙදත කොටයම්න්ිසි දෙයක්කත කොට විකර්ශණය කියන්න විම් වෙලා නොට කියලකිවා ඒ මතක තියාගන දූල කොතාලතොට කලින් අපිලියාගෙන තියෙන් නිසා එතකොට කොටස අපිියන් ගත්තා හම අපි ළංකොටස දුල ඉපපුතාල්ලිය ගන්න හිමෙන් අප ළංකොටස බැල බල බලාපොරත්තුන ල එක යුරණහම මං අපපහොකිවොත්තහෙම සජාතිය කැනකමවර්ගේ ආරෝපන විකර්ශණය වෙනවා විජාතියගැන වෙනස් වර්ගවල ආරෝපන ආකර්ශණය වෙනවා අප බැලුවොත් එහෙම ආරෝපිත ද්ඩු අතර ආකර්ශණය හා විකර්ශණය ඇතිවීමට හේතුව ස්තිිති ආරෝපන වර්ග දෙකක් පැවතීම. එතකොට මේ අවස්ථාව මේක ඉතාම වැදගත් කොටසක් අපි මේ පරීක්ෂණය කරේමොකටද මේ පරීක්ෂණය කරන්න අපි විස්තිති විද්‍යතිය ආරෝපන වර්ග කී අත්තිය නො දෙකත්තිය නොද දෙකත්වය නොද තුනත්තිය නොද එක බලන්න තමයි අපි මේ පරීක්ෂණය කරේ. එතකොට මේ අවස්ථාවදී, විद्य දත කොට ආरोෝපන වර්ග දෙකත් තිය කියලා අපිට පතිපලය විදියට ලැබල තිය කොටඒයන්නේ ආरोෝपතාන් වර්තර ආකर्ශණයයි විකर्ශණයයි කියන මේ දෙක ඇති වෙන්න හේ තුවෙලා තියෙන්නේ මේ ආරෝන වර්ග දෙखाත් තියෙන් නිසා ඒන්නේ නැති काට්ටියයි තියෙන ක්ටියයි ඒ වර්ග දෙකත් තින්න හිද තමයි ඒ අතර ආකर्ශණය විකर्ශණය කියනවා ඇතිවෙල एक නිසා මේ කොට සත්ලියයාගන්නත කොට ආරෝපිත දණ්ඩුුව අතර ආකර්ශණය හාවිකර්ශණය ඇතිවීමට හේතුව ස්थිතිවිද්‍යත් ආරෝපනවර්ගදධිකප පැවතීම කියලා එක ලියාග මේකොට සදධයාගන්නත කොට ආරෝපිත දණ්ඩු අතර ආකර්ශණය හා විකර්ශණය ඇතිවීමට හේතුව ස්थිති විදත් ආරෝපන වර්ග දෙකක් පැවති මේකොට සලියාගන දූලකතා ඇතකොට ආරෝපිත ද්ඩුව අතර එතකොට ආකර්ශණ හා විකර්ශන ඇතිවීමට හේතුව එතකොට ස්තිතිවිද්‍යුත් ආරෝපන වර්ග දෙකක් පැවතීම කියන එක මේ බාටක නන්නම් මෙතන ආරෝපනත ද්ඩු අතර ආකර්ශණ හා විකර්ශණ ඇතිවීමට හේතුව ස්थිති විද්‍යයුත් ආරෝපන වර්ග දෙකක් පැවතීම කියන එක මේකොට සඩියයාගන්න එතකොට දලපුතාලා ආරෝපිත් දණ්ඩු අතරතකොට ආකර්ශණ හා විකර්ශ ඇති වෙන්න හේතුවෙන්නේ ස්ති ආරෝපන වර්ග දෙකක් පැවතීම ලපුතාල මේ පාඩ ගොඩක් වෙලාවට දූල පුතාලා සාමාන්‍ය පෙළ කරන දූල පුතාලා අමාරුවී කියලා කියන්නේ බෞතික විද්‍යාව ඇත්තටම ්‍ය විශ්‍යයන් වලින් ජීවවිද්‍යාව ලේසය කියන කොටසක්ක ඉන්නව දූල පුතාලා එතකොට ෞතික වි්‍යාවතම ගොඩක් වෙලාවට අමාරුවී කියල කියන්නේ නමුත් අභෞතික විද්‍යාව කියන්නේ මාතක තියාගන්න කොටස් කොඩක් මාඩුයි එක නිසා ඉතාම පහස කොටසක්ක ඇතටම බෞතික විද්‍යාව කියල කියන්නේ ඒ විභෞතික විද්‍යාව කියනක හොඳට අවබෝධ කරගන්න එක ඉතාම වැද ගත්වයෙනවා මොකද අනාගතයේදී දළ පුතාල උසස් පෙළ හරි සම උසස් පෙළ ගිහිල්ලා ජීව විද්‍යාව හරි භෞතික විද්‍යාවක කියැන ගනිතය කියන එක ගනිතාංශය කියනෙක ඉංජිනේරුවංශය කියන එක අපිඒට සාමානය න බෞතික විද්‍යාශය කියලා මොකද ඉංජිනේරුව කියන්නේ ගණන් හදන කට්ටිය කියෙ හිතාන්න පුළන් දුල පුතාලා නමුත් ඇත්තටම ෞතික විද්‍යාව තම ඉංජිනරෝ කරන්නේ ජී විද්‍යාව කරන්නේ ඩොක්ට ස්ලා ගොල්ලො වෙන්න බලාපොරොත්ව වන කට්ටිය ජීියෝ විද්‍යාව පධානවිශය කරන්නේ ඉන්ජිනේරු කරණය කරන්නේ බෞතික විද්‍යාව එක හොඳ්‍ර මතර තියාගන්න ඉන්ජිනේරුව නම් විතර හදනව කියරා හිතාගෙන ගනාන්වලටයෑනටය තමයි ගොඩක් වෙලාවට අතර මංග වෙන්න ඇතරම සස්පෙලදී ඒ නිසා සස්පෙල අනිවාරෙන්ම ජ ගනිතය කිය එක විශ්‍යාක් විතරයි විශාකවාට කොටසක් විතර ඇත්තටම ගනිතය කියන එක තියන්නේ අපිට වි දුවරපුතාල විෂාන් තුනාක් තියනව සස් පෙල ගනිතය කියල විශ්‍යාක් තියනවා ඒ නත් කොටසයි භාග්‍ය අයි තියන්නේෙ හරිටම ගනිතය කියන කොටස අනිත් සේරම දෙක හමාරක්ම තියෙන්නේ විද්‍යාව, එක ්‍රසායනය විද්‍යාව අනිත්්‍යක භෞතික විද්‍යාව තමයි ගනිතය තියෙනවා කොටසක් ඒවාගේම බෞතික විද්‍යාවජයට බෞතිික විද්‍යාවකෙන ගන්න කොටසක් තියෙන එක නිසා දුලපුතාලා බෞතික විද්‍යාව කෙනෙක්ඉතාම වැද ගත්වෙනවා දොස්තර කෙනෙක් වෙන්න උනත් බෞතික විද්‍යාව බැරුව ොතටරෙනෙක් වන්න බැහැ ඒවාගේම ඉජිනේරුවෙක් වවෙන්න අත්දෑ ෞතික විද්‍යාව නැතුව ජීව විද්‍යාව නැති නොති ඉංජිනේරුවෙක් වවෙන්න පුළුව ජීවවිද්‍යාව පුළුවන්න්න ොතරෙනෙක් වෙන්න පුළුවන් ඒ දෙකයි වෙනස තියෙන්නේ බෞතික විද්‍යාවරසායින විද්‍යාව කියන්නේ ඉන්ජිනේරු ුද දොස්තර කෙනෙදකෙන අදානෑ හමෝමගනගන්න ඕන ක් විශ්‍යාන ඇතටම එක නිසා මේ වගේ විශ්‍යයන්නේ එක හොඳට පාඩං කල්ල පුරදදු වෙන්න එක ඉතාම වැදගත්තෙන ඇත්තටම මංකලින් ්ෝවාගේ ජීව විද්‍යාව කන්න ගොඩක් දල පුතාලට වනත් අමාරු විෂය අත්තම එම ෞතික විද්‍යාව කියන කොටස ඒ ඉන්ජිනේරු විශාන් කරන අයට තමයි ලේසි ඇත්තටම බෞතික විද්‍යාව කියන එක දුරපුතාල ලියයාගෙන ඇති කියල හිතනවා අපි ඊලාංකොටස බැලුවොත් එහෙම මේකට යටට අපි මේකොට සලියාගන්න බලාපොත්තුවි නැතකොට අපි කලින් කිව්වේ ආරෝපිත දණ්ඩුව අතර ආකර්ශණය හාවිකර්ශණය ඇතිවීමට හේතුව ස්ිතිවිදත් ආර ෝපනවර්ග දෙකක් පැවතීම කියෙතකොට ආරපන වර්ග දෙකපී මෙතන ලියාගන්න බලාපොරොත්තු වෙනවා ඒ ආරෝපන තමයි එකක් ධන ස්थිතිවිද්‍යත් ආරෝපන අනිත් එක රිීන ස්තිතිවිද්‍යුත් ආරෝපන මේක අටීම මේක ලියාගන්න එතකොට දන ආරෝපන වර්ග දෙකක් ගැන කතා කරතුකොට ධන ස්තිතිවිද්‍යුත් ආරෝපන කියන එක ඊළඟට ්‍රීන ස්थිතිවිද්‍යුත් ආරෝපන කියන එක අපි කතා කරන්න එතකොට ආරෝපන වර්ග දෙකෙත කොට එකක් දන ස්තිති විද්‍යුත් ආරෝපන එකක් ශ්‍රීණ ස්තිතිවිද්‍යත් ආෝප එතකොට මේ අවස්ථාව ද්‍යත කොට අපි කතාකරතකොට ආරෝපිත දණඩුුව අතර ආකාකර්ශණ හභවිකර්ශණය ඇති වෙන්න ප්‍රදාවයට හේතු වෙතකොට ස්තතිවිද්‍යත් ආරෝපන වර්ග දෙකක් ඇවතීම කියලා කතා කරා ධන ස්තිති විද්‍යත් ආරෝපන කියනය එකයි රින ස්තති විද්‍යුත් ආරෝපන කියනෙකයි තමයි අපි එක්ට ස්තිති විද්‍යත් වර්ග දෙකවිදට අපි කතා කරේ අපි ඊලාං කොට සෙල් අපි ලියාගෙන තියවා කලින් එක නිසා ඒක වැදගත් වෙන්න අපිට පොඩ්ඩක් කියවල ඊලාං කොටසටයන්න බලාපොරොත්තු වෙනවා සජාතිය ස්තිති විද්‍යත් ආරෝපන සහිත වස්තු අතර විකර්ශණයක් ඇති වෙනතකොට සජාති තකොට එතකොට එකමවර්ගේ ස්තිතිවිදත් ආරෝපන සහිත වස්තු අතර විකර්ශණයක් ඇති වෙනවා විජාතියේ ස්තතිවිදත් ආරෝපණයක යන්නේ වෙනස්වර්ගවල ස්තති විද්‍යත් ආරෝපණ තියෙන වස්තු අතර ආකර්ශණයක් ඇති වෙන කියලා අපිකාල් ඉඩියයා ගත්ත කොටස අපි ලාංකොටස බැලුවොත්හෙම එහෙයින් සේදවලින් පිරිමාදිනලාද වීදුරුවලට ධනස්ති විද්‍යුත් ආරෝපනයක්ද ලෝමෝවලින් පිරිමාදිින ලද එබනයිටවට රින ස් ආරෝපනයක්ද ලැබෙනව කියල කොට අප කත් ලියා ගනිමුකොට සඇතටම අදූල පුතාක් කා මංකයිමනිතනම කියන ජත්තමයි ෝට්න් එකක් හදාගෙන සතිර දෙපාරක් කියවමිල්ලියන්න එතකොට කාලය අත්ක මාසයක්ක් විතරයනකොට මේ සේරම දදුලපුතාලගේ ඔළුවෙ තැන්පත්වෙන ඇතටම ඒයට පස්සේ ගණන් ටික් හැදුවහම ඕන විභාගිකදී ලකුණු අනුවක් සීකට ිට්ටු ගන්න එක එතරම් අපහසු දෙයක් නවේ ඇත්තටම එක ඉතාම වැදගත්වෙනවා දලපුතාලා සතියකට දෙපාරක් විතර මේ මේ ෂෝට් නෝට් එකේ තියෙන දවල් කියවම ලියල බලන්න කාලයක්ත් එෙක්ක ඕනව දලපු දුවෙක්පුත එක්ගේ ඒ දැනුම කියන එක කාලයක්ත් එක අනිවාරයම වැඩි වෙනවා ඒ හොඳට ඒ මාසියක් දෙක තුුණනක්්‍යන කොට දලපුතාලා ට එකක හොඳට තේරුම් ගන්න පුලුවන් ඒ ඉතාම වැදගත්වෙන ඇත්තටම දූලපුතාලා විාගෙට ඉස්සරින් ද පාඩම් කල්ලා විභාගලියන ක්‍රමයෙන් ඇත් වෙන්න ඒ එතරම් හොඳ දෙයක් නෙවේත කොට අපි මේකෙදී මේ කතා කර පුටික දූලපුතාල ලියලා මේ පෝටස හොඳින් තේරුම් ගන්න එක වැද ගත්ත වෙන අපි මේ කොට සීරම් කොටස බැලුවොත්තහෙ. සද වලින් පිරිමාදින ලාද වීදුරු වලට ධන විද්‍යත් ආරෝපන කෙලද මේක අපි ලියා ගනිමු මේක මේ සාදලපුතාලගේ සාමාන්‍ය දැන මක් විදියට අපි මේ ලියා ගනිමු විභාගතික කොත එද දුරටහයි දෙ කියක දන්න එක නිසා තුළපුතාලා මේක පොඩ්ඩා ක පිලිුවොත්තේම සේදවලින් පිරිමාදින ලාද වීදුරු වල වීදුර කලදාන්න ඉරි කෑලක් ගහලා ධන ස්थිති විද්‍යුත් ආරෝපන මේකටස සේද වලින් පිරිමාදිලාදී වීදුරු කියලලියන්න සදර් වලින් පිරිමාදිලාද වීදුරු එතකොට ධන ස්තති විද්‍යත් ආරෝපනයකට ලැබෙනවා ඊලාංකොටස ලෝමවලින් පිරිමාදිනලාද එබන රින ස්थිති විද්‍යුත් ආරෝපන ලැබෙනට එතකොට ලෝමවලින් පිරිමදින ලාදකොට එබනයිට වල්ට ෝලෝමෝලින් පිරිමදිින් ලදේබනයිට වවටමොද වෙන්නේ දීන ස්තිති විද්‍යුත් ආරෝපන ලැබෙනු මේකොටස එතකොට ලියාගන්නේ එක වැදගත් කොටසක් අපි එලියාගෙන අපි අදට පාඩම මෙතනින් අවසංකරණ බලාපොරොත්තු වෙනවා එතකොට අලින් ගනම් පන්තියේ ඒ අභ්‍යාසයහිම ධන දූල පුතාල ම අදැන්ද දෙම්ම වටසැප් නම්බ එකට අනිවාරම දාන්නතකොට ඒසැප් නම්බ අලින් ලිව්වා වසැප් නම්බර එකට මංආපහු පාරත් දාන්න කොට මේ වට සැප්ක් නම්බ එකට දපු නැති දුලපුතාලා එකට දාන්න ගනම්පන්තියේ වීඩිය එක අද හෝ හෙට හෙට විතර අපප්ලෝට් කරන්න බලාපොරොත්තු වුණන YouTube එකට එක බල ස සහභාගිවෙන් බැවුණු දුළපුතාලා එක බලන්න හෙට විතර අප්ලෝ් කරන්න බලාපොරොත් වන එකට අද වීඩිය එකත් එකට මේ අප්ලෝඩ් කරන බලාපොරොත්තු වෙනවා අදහෝට එතකොට අපි මේකෙදී කතා කරේ සේදවලින් පිරිමැත් දහම වීදුරු එතකොට ධන ස්තති විද්‍යුත් ආරෝපනය එකට ලැබෙනවා ලෝම ලින් පිරිමැදවත් එබනයිට් එතකොට තිින ස්ති විද්‍යුත් ආරෝපන එකට ලැබෙනතකොට ඉරිකඇල්ලක් කරී ඉතාලයක් මෙහම හලා ස්තිවිදුත් ආරෝපන එකට ලැබෙනවා මෙතන ධන ස්थිති විද්‍යත් ආරපන තැබෙනු සේදවලින් පිරිමැද්දාම එතකොට වීදුරු ධැන ස්තිවිදත් ආරෝපන ලැබුණ ලෝ ෝලිම්පිරිමැද්දහම එබන එතකොට රිනි ස්थිතිවිද්‍යත් ආරෝපන ලැබුණ මේකොටස ලියාගෙන අපි අදට මෙතන අවසංකරාන්න බලාපොරොත්තු වෙනවා ලපුතාල මංකලින්කිවෝගේ විද්‍යාව කියන්න ඇත්තටම දුරපුතාල ගොඩක්වෙලාවට බෞතික විද්‍යාව ෞතික විද්‍යාව ොඩක්වෙලාට පසු කියාන ගොඩක්වෙලාට මාංකලින්කිවවාගේ ෞතික විද්‍යාවතමයි ද්‍යාවතිනලේ සිවිෂ ඇතම එක නිසා දරපුතාල හොඳට මේ කොටහස් ඇත්තටම තේරුම්ගන්න තේරුම් ගන්න බැරි වුුණත් සතයට දවස් දෙකක් විතර අනිවාරයෙන් කියව මිලියන්න ගහිලියල එහම මාස තුන හතරක්්‍යයන කොට බලන්න අනිවාරයම ලකුණු ක්‍රමාණයක් විභාගයට ගන්න පුළුවන් නමුත් අපි විාගවලෙන් ලකුණු ගන්නකනනිවේ අධ්‍යාපනය පධනමදී අපි හොඳ ටිගෙන ගන්න එකයි පැදගත්වෙන්නේ ඒක අතුරුපතිඵලයයක්වි දෙර තමයි විවාාගවලට ලකුණු ගන්න ඇතටම විභාගවලට පාඩාංකරන්න ඒක පුරදුුවන්න පාවිභාග දවස්සටිස්සරරිද නිදිමරාගෙන එක කිසිම පතිඵලයක් නෑ දුලපුතාලා හැම සතියම එක්තරා වෙලාවක් පාඩාං කරන්න එතකොට දන්නම නැතුව තමන්ගේ අනාගතය හොඳ දැනකට යන්න පුළුවන් මේකොට සිලියාගෙනී වරනං අපි අදට පන්තිය මෙතන අවසංකරන්න බලාපොරොත්තුව වෙනවා මොන හරි දැනගන්න තියනොන්